දැන් සමහරයි කියනවනේ රනිල් මහත්තයා පින්ජරාධිපති කියලා. බුදුවන් මේ පින. මෙහෙම පිනක් මගේ දඩේ දෙලව නැතුවද බලන්න. මෙන්නස මගේ ගෙදරටත් දාපු ACL ෆයර් ගාන. ഇതുවා එක ආසනයයි ඒක മന്ത്രി ටික දවසකින් ඒක අගමැති ටික දවසකින් ඒක ජනාධිපති. ඉතින් ඔඩෝඩිය පෙතිනේ. දැන් මේක බලන්න මේ ඒ ළමයි ගිහිතේ ඒ ළමයි දාන පින්ජරාධිපති. ඒගොල්ලෝ ඉතින් ඉතින් පින් කියන්නේ නරක වචනයක් කියලා. කාට කියන්නේද? පින් කියන්නේ වාසනාව. බලන්න ഇതുවා පත් විච්ච දවස ඉඳලාම වෙලාවට වහිනවා. වෙලාවට පායනවා. වෙලාවට ලයිට් තියනවා. වෙලාවට ගෑස් තියනවා. ප්‍රශ්න තියනවා. ප්‍රශ්නේ වල කරන්න තියනවා. දැන් බලන්න ഇതുමා උගලගෙන් අහලා දර 15000ක කවුන්ටර් එකට දැම්මේ. දැන් නොලපිච්ච අය ආපහු තව ලක්ෂ දෙකක් විතර ඉන්න දෙන්න තියනවා. බලන්න අහලා දැම්මේ ඡන්ද බොරුදුවත් නෑ. පුරවේසියා වැටුනොත් රට වැටෙන හන්දා ഇതുමා ඉස්සෙල්ලම අමාරුම කණ්ඩායමට 15000ක කවුන්ටර් එකට දැම්මේ. ඊළඟට උගලගෙන් අහලාද කීපවතාවක් කාල් කිලෝ 10 ගානේ අර බෙදාගෙන ගි මම සමල පාල බලකට එන්න කියලා ගාල්ලාසනේ 10000කට එක දවසේ අර බෙදලා දුන්නේ. ඇයි ඔබ වැටුනොත් ආර්ථිකය වැටෙනවා. අර මම පෙන්නපු 50 ඔක්කොම වැටෙනවා ඔබ වැටුනොත්. ඔබ ශක්තිමත්ව නැගිටලා හිටියොත් තමයි ආර්ථිකය නැගිටින්නේ. දැන් බලන්න මේ ආර්ථික පරිවර්තන පනතේ ගිහලා දිනනවා 100%ක ආර්ථික වර්ධන වේගයක් තියාගන්න ඕන 20-24 වෙනකොට. නීතිය. දැන් බලන්න එතුමා තව නීති ගොඩක් සම්බන්ධ කරලා තියෙනවා. එකක් තමයි මින් ඉදිරියට සල්ලි අච්චු ගන්න බෑ. නීතියෙන් තහනම් කළා. නරක් වෙලා පුච්චන සල්ලි විතරයි අච්චු ගන්න පුළුවන්. එයි අපේ රට නැවත බංකොලොත්තු වෙන්නේ. Facebook වල තියෙන සමීක්ෂණ. ඉතින් දැන් මාධ්‍ය ආරණම් මේ සමීක්ෂණේ දාන්න ඕන මේ චීන කොරටුව සමීක්ෂණේ කියලා. සමීක්ෂණ කට්ටිය මතක තියාගන්න ඕන 21 වෙනිදා ගාල්ල මැතිවරණ කොට්ටාසේ වැඩි ඡන්ද 15000ක ඓතිහාසික ජයග්‍රහණයක් වර්තා කරන මිත්‍රවරු. මොකද මේ ආසනය ආණ්ඩු හදුවත් රාජපක්ෂ අපේ මිත්‍රයෝ මහින්ද රාජපක්ෂ මහත්තය දෙවතාවම ගාල්ල ආසනේ පරාදයි. මේ දකුණ දිනනවා. ඔයයි ගාල්ල ආසනේ පරාදයි. ඌට අපේ මහත්තය ලැබුණාවේ ගාල්ල ආසනේ පරාදයි. තද මතහක දින්නා. ඒකට කමක් නැහැ. අපි එක කිව්ව වෙලෙකට නේ මම මේ කිව්වේ මේ සමීක්ෂණ කාරයෝ ඉන්නවනේ මේ ඔය එක එක ළමයි සමීක්ෂණ කරනවා. ඒගොල්ලෝ ඉතින් Facebook එකේ දානවා. Facebook එකේ ඒගොල්ලෝ ජනාධිපති. 21 වෙනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහයි කියලා මම මතක් කරන්න කැමති මිත්‍රෝ. Facebook ජනාධිපතිලා ගොඩක් ඉන්නවා. දැන් වෙනත් අය මට පේනවා හන්දි වල නොයෙක් කතා කියනවා. පෞගේ අවුරුද්ද දෙකේ අපි දේශපාලන කරේ නැහැ. රමේෂා දේශපාලන කරේ නැහැ. ඒගොල්ලෝ ඔක්කොම කරේ රට හදාගන්න වැඩේ වැටිච්ච රට ගොඩ ගන්න වැඩේ කරගෙන ගියා. අනික් කට්ටිය එක කඩාපිට දමන වැඩේ දිගටම කරගෙන ගියා. දිගටම කරගෙන ගියා. ඒගොල්ලෝ ඒ ජොබ් එක කරගෙන ගියා. දැනුත් අන්තිම අවසන් හුස්ම හෙළමින් යනවා අන්තිම වල එක එක තැන්වල කතා පවත්වමින්. හැබැයි අපි එකක් මතක තියාගන්න ඕනේ. මේ හදන්නේ 21 වෙනිදා රටට රාජ්‍ය නායකයෙක් පත් කරගන්න. බලන්න මේ 38 දෙනාගේ කවුරුයි කෙනෙක් ඉන්නවද මේ ජනාධිපති කමිටු සුසු? රනිල් වික්‍රමසිංහ අර කවුරු හරි ඉන්නවද? ඉතින් ලැජ්ජ වෙන්න බෑ. පිළිම් පත්‍රය දාන උන ලැජ්ජ නැතුව ජනාධිපති කමිටු. ඇයි ආපහු ගුටි ගන්න ඕනද? අර ගාල්ලේ පිටතේ වටේට ගෑස් ටැංකි ගොඩ ගැහුවේ මේ වගේ බීලු සපේලා. දැන් බලන්න අපේ කැඩිලා ගිය විරුද්ධ පක්ෂයේ කියලා. එයා මොකද කරේ ගෝල් ෆේස් පිටතේ ගුටි කාලා දුවන ගමන් එහෙම්ම කියලා නවලෝක රෝගලේ නැවතිලා නවරෝකර උරවල ඉඳගෙන කතානායකට කිව්වා මම මේ සූම් එකෙන් කතා කරන්නක් කියලා. මේ පාර ආයමත් ජීල හැංගෙන කොහෙද යාළුවා? මතක තියාගන්න. ඒ තව කණ්ඩායම. ඒගොල්ලෝ තමයි මේ රට නැතිකරන්න විශාල ව්‍යාපාරයක් ගෙනිච්ච කණ්ඩායම. අපිට ජනතා විද්‍යුත් ප්‍රශ්නයක් නැහැ. ඒක වෙනම කතාවක් නේ. ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලෝ බලයට ආවොත් ඒගොල්ලෝ පොදු රාජ්‍ය මණ්ඩලයෙන් අයින් වෙනවා කියලා. පොදු රාජ්‍ය මණ්ඩලයෙන් අයින් වුණාම දර සංචාරකෝ නැහැ. හෝටල් ප්‍රශ්නයක් නැහැ. ඒක වෙන වැඩක්. ඒ වෙන වැඩේ ගැන වෙනම කතා කරන්න දිනවා. ඒක වෙන විශයන්නේ වාජනය කැමතිනම් හිගා ගන්න අපි මොකද කරන්නේ? ඉතින් ඒක ඉඩ දෙන්න බෑ. වාජනය කැමතිනම් 21 වෙනිදාන් පස්සේ එක දිගට කරගෙන යන වැඩපිළිවෙල කරගෙන යන්න. එන රනිල් දිනවන්න ඕනේ. එහෙම නැත්නම් වෙන්නේ 21 වෙනිදාන් පස්සේ එන්ජින් එක නවත්තනවා. නවත්තලා ආපහු අවුරුද්ද එකක් යනවා ඉස්සරහට. ඒකට ආයෙමත් පෙට්‍රල් ඩීසල් භූමිතල් ගෑස් හොයාගන්න බැරුව ආයෙමත් එක කන්න වෙනවා. ඒ නිසා අපි එකක් මතක තියාගන්න ඕන වැටුණු රට වෙනස් කරන්න අලුත් නීති ගොඩක් ගැනලා තියෙනවා. දැන් පරණ එකෙන් කරන්න බෑ. දැන් මේ පාර
මේ පාර යකෝ මල්ල කෙලියක් වෙන්නේ මොකද දන්නවද මං කිව්වගේ ලීල් තියාගන්න ඔය මේ සමීක්ෂණ කට්ටිය ඡන්ද ලක්ෂ 100ක් විතර අරගෙන ජනාධිපති වෙන්නේ රනිල් වික්‍රමසිංහයි කියලා මතක් කරගන්න කැමති වික්‍රමෝ අපිට මේ ගාල්ල දිස්ත්‍රික්කේ දිනා ගන්න බැරුව හිටියේ දැන් බලන්නකෝ අපි ඔක්කොම එකතු වෙලා දැන් මේ එකතු වුණේ ජනාධිපති වර්ණයටද නෑ අපි එකතු වුණේ මොනවට දන්නවද වැටිච්ච රට ගොඩ ගන්න ඒකට අපි එකතු වුණා ඒක බණ්ඩාරනායක මහත්තයයි ඩීඑස් සරණායක මහත්තයයි කරා මොකද කරේ බණ්ඩාරනායක මහත්තයයි ඩීඑස් සරණායක මහත්තයයි එකතු වෙලා රටට ජාතියට නිදහස ලබා දුන්නා දෙන්න බෙන් වෙලත් රටට ජාතියට ගොඩක් වැඩ කරා ඔය අනිත් අය වගේ නෙමෙයි බෙන් වෙලත් වැඩ කරා දැන් මේ පාර රට වැටුණා මොකද කරේ අපි ඔක්කොම එකට එකතු වුණා දසත සසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස් දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න